සුබ මධ්‍යහනක් වසරේ සම්මානනීය නාලිකාව ලෙස පෙදුම් ලැබූ ස්වාධීන රූපහණියේ දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම මල්කි උඩල මත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සම්මත නවුණු අමාත්‍යංශවල වැශීර්ෂ සම්මත කර ගන්නා බව අගමැති පවසයි සාමාන්‍ය පෙළ විශිෂ්ටින්ගේ අත්දැකීම් විදුලි අර්බුදයට සහාය දෙන්නේ මහා සංගරුවණින් ඉල්ලීමක් යෝන් පුරය තුන්වන දිනටත් සාර්ථකව බංගලාදේශ ගින්නින් මියගිය පිරිස 19 දක්වා ඉහළට 2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය ලබා ගැනීමට කොළඹ විශාකා විද්‍යාලයේ නිලක්නා දිසිවරේ වර්ෂ විතාන ශිෂ්‍යාව සමත් වුණා. ශිෂ්‍යාවන් 3 දෙනෙකු දෙවන ස්ථානය හිමි කරගෙන තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය ලබාගත් කොළඹ විශාකා විද්‍යාලයේ නිලක්නා දිසිවරේ වර්ෂ විතාන ශිෂ්‍යාව අප වෙත මෙසේ අදහස් පළ කළා. මට පන්නරේ ලැබෙන අපේ පාසලෙන් මම දිනපතා පාසල් ආවා. මගේ පාසලට කීර්තියක් අත් කර දෙන්න පුළුවන් වෙච්ච එක ගැන මට ගොඩක් සතුටුයි. බාහිර ක්‍රියාකාරකම් බොහෝ ප්‍රමාණයක නිරත වුණා මම. මගේ ඉදිරි බලාපොරොත්තුව ඉංජිනේරුවරයෙක් වෙලා රටට සේවයක් කරන්න. පාඩම් කරන්න කියලා ගෙදර නතර වුණේ නැහැ. අසනීපෙකට අර කොමදාම ඉස්කෝලේ ඇවිල්ලා ඉගෙන ගත්තා. විශේෂයෙන් කියන්නේ මේ පාසලේ කාලචේ දාටම මොන උත්සව පැවතුණත් ඉගෙනුවා. දරුවෝ ගොඩක් දෙයක් ගත්තා. ඉතින් ඒ සම්බන්ධ ගෞරව ප්‍රණාම පුද කර සිටිනවා විශාකා විද්‍යාලයට. කොළඹ විශාකා විද්‍යාලයේ සවිති හංසදී ගම්පහ රත්නවිලී බාලිකා විද්‍යාලයේ සංජානී දිලේකා කුමාරි සහ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ මින්දි රෙබිකා දෙවන ස්ථානයේ හිමි කරගත් ශිෂ්‍යාවන් වෙනවා. සියලුම ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් මේ ජයග්‍රහණයේ ස්තුතිය හම්බ වෙන්න ඕනේ. මගේ අනාගත බලාපොරොත්තුව තමා ගණිත අංශයෙන් ඉදිරියට ගිහිල්ලා රටට වැඩක් කරන්න පුළුවන් මිනිසෙක් වෙන එක. ඉස්සරහට විභාගයට ලියන්න ඉන්න නංගිල මල්ලියට කියන්න තියෙන්නේ ඔයාලා කරන ඕනම වැඩක් බොහොම සැලසුම් සහගතව කරන්න. ඒකම ඇති ඔයාලට ඉස්සරහට යන්න. ඔයාලා ඉස්සරහට යනකොට ඔයාගේ යාළුවන්ගත් ඇදගෙන ඉස්සරහට යන්න. පුංචි කාලේඳන්ම එයාගේ හොඳ ඉලක්කයක් තිබුණා. ඒ මනා කලමනාකාරීත්වය නිසා මේ වගේ ජයග්‍රහණයක් ලබාගෙන පුළුවන් වුණා. ජයග්‍රහණය ගැන ඉතාමත්ම සතුටුයි. දරුවන්ගේ ජයග්‍රහණයකදී විදුහල්පති නිය වශයෙන් නුත් මං හිතන්නේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් අප විද්‍යාලයට ලැබිච්ච මේ ජයග්‍රහණය පිළිබඳව සතුටෙන් ඉන්නේ. මම ඒ දරුවන්ට සුබ පතනවා. ඉදිරි අනාගතයේදී ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා අනාගතයේ විභාගයට පෙනී ඉන්න නංගිල මල්ලිට කියන්න තියෙන්නේ කාලසටහනක් අනුව වැඩ කරන්න ඒ වගේම එදා උගන්නන දේවල් එදාම පාඩම් කරන්න කලමනාකරණයක් එක්ක කාලසටහනක් එක්ක වැඩ කළොත් හොඳ ජයග්‍රහණයක් ලබා ගන්න ඔයාලා හැමෝටමත් හැකියාව ලැබෙනවා දෙමාපිය විදිහට දරුවෙක්ගෙන් ලබන්න පුළුවන් උපරිම ටෑග් අපිට ලැබුණා ලංකාවේ ඉන්න අනිත් සියලු දරුවන්ටත් මම මේ වෙලාවේ තම තමන්ගේ ප්‍රාර්ථනා කරන ආකාරයට බලාපොරොත්තු වෙන ආකාරයට මහන්සි වෙලා ඉදිරි අනාගතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න වාසනාව ලැබේවා කියලා පාසලින් උපරිම දැනුම ලබාගත් දියණියක් හැමදාම අකණ්ඩව පාසලාව දියණියක් පාසලට ගෞරවයක් ලබා දුන්නා ඉතාමම සතුටටපත් වෙනවා අධ්‍යාපනය කියන්නේ දැනුමෙන් පමණක් නෙවෙයි කුසලතා ආකල්පවලින් පිරිපුන් දියණිවරුන් තමයි සමාජයට අවශ්‍ය වෙන්නේ සැහැල්ලුවෙන් විභාග ජයග්‍රහණය කරන්න කියන පණිවිඩය තමයි මම විශේෂයෙන් පාසල් පද්ධතිය දරුවන්ට විශේෂයෙන් සඳහන් කරන්නේ පාසලට ගෞරවයක් කීර්තියක් ලබා දෙන පුළුවන් වීම ගැන මට ලොකු සතුටක් තියෙනවා සාමාන්‍ය පෙළ හරදරයක් කරගන්න නැතුව විෂය සමගාමී කටයුතු සහ වෙනත් විෂය බාහිර දේවල් එක්ක සමවරව පවත්වාගෙන ගියපු නිසා මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතා ජයග්‍රහණය ලබා ගන්න උපකාර කරපු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා විෂය සමගාමී සහ විශේෂ බාහිර ක්‍රියාකාරකම් නිසියාකාරව තුලනය කරගනිමින් අධ්‍යාපනය නිසියාකාරව කරගෙන යන දියණියක් විදිහට මට හඳුන්වා දෙන්න පුළුවන් සුජාතා විද්‍යාලය වෙනුවෙන් මේ දියණිය හිමි කරගත් ජයග්‍රහණය අපි ඉතාමත් මාගේ කිරීමක් කරනවා ඒ වගේම ඒ දියණියට මේ අවස්ථාවේදී සුබ පතනවා 2018 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ 3 වෙනි ස්ථානය ලබාගෙන තිබෙන්නේ කෑගල්ල ශාන්ත ජෝසප් මහාවිද්‍යාලයේ ගයත්‍රි හර්ෂිලා ලිහිණි කඩුව ආරච්චේ. ගොඩක් සතුටුයි ඉස්කෝලේට මේ වගේ රිසල්ට් එකක් කරන් දෙන්න පුළුවන් වුණේ ගැන. මැත්ස් වලින් ඉස්සරහට කරගෙන යන තමයි ලෙවල් හිතාගෙන ඉන්නේ. ඉංජිනේර කෙනෙක් වෙලා රටට වැඩක් කරන් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ දරුවා බොහොම දක්ෂ දරුවෙක් يعني මෙයාගේ මේ අධ්‍යාපනය විතරක් නෙමෙයි මෙයා විෂය බාහිර ක්‍රියාකාරකම් ගොඩක් කරන දරුවේ විෂය බාහිරයි සමගාමී දෙකම එකට කරන ගමන් අධ්‍යාපනයත් ඉදිරියට ගෙනියන දරුවේ ඒ හින්දා මේ මට ලොකු සතුටක් තියෙනවා මේ වට සාමාන්‍ය පෙළ විභාගයෙන් සිව්වන ස්ථානයේ හිමි කරගත් දක්ෂයින් 5 දෙනෙකු දවනවා
පාඩම් කරා ඒ වගේම එදිනදා වැඩ එදිනදා කරා ඒ වගේම ඉස්කෝලේ වැඩ පන්ති වල වැඩ සියල්ලම කරා උත්සාහයෙන් ටාගට් එකක් තියාගෙන වැඩ කරා ඒ ටාගට් එකේ ප්‍රතිඵලයක් තමයි මේක පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට 656,984 දෙනෙකු ඇතුම් කර තිබුණා. ඒ පාසල් ඇතුම් කරුවන් 422,850 දෙනෙකු සහ පෞද්ගලික අපේක්ෂකයන් 233,791 දෙනෙකු ලෙසයි. විභාගයට පෙනී සිටි 518,184 දෙනෙකු අතුරින් සිසු සිසුවියන් 9,413 දෙනෙකු විෂයන් 9ටම ඒ සාමර්ථ්‍ය ලබා තිබෙනවා. අපොස උසස් පෙළ විභාගයේ සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිශතය 71% ඉක්මවනවා. මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ටයින් 5630 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අතරතුර අපගේ ප්‍රවෘත්ති මැදිරියට පැමිණ සජීවී ලෙස ඔවුන්ගේ අදහස් හුමාරු කර ගැනීමට සූදානම්ින් සිටිනවා. ඊයේ සම්මත නොවුණු අමාත්‍යංශවල වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත කරගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු දනුෂ්ක බණ්ඩාරකෙන්. අයිබෝන් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අදත් උදෑසන 9:30ට පාර්ලිමේන්තුව රැස් වුණා. සියලු පළාත් පාලන ආයතනවලට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පසුගිය රජය සමයේ පළාත් පාලන ආයතනවලට පහසුකම් නොලැබුණු බවත් සීමා නිර්ද පිළිබඳ ගැටලුව විසඳීමට ඉඩකඩ තිබුණත් එය නොසලකා හැරීමට පසුගිය පාලන සමය ක්‍රියාකල බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව නැගී සිටි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කළේ ඊයේ දිනේ සම්මත නොවුණු වැය ශීර්ෂ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේත් එවැගේම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේත් වැය ශීර්ෂයන් නැවත අප්‍රේල් 30 වනදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. නියමිත ක්‍රියාපටිපාටියට අනුව සම්මත කිරීම සිදුවනවා නම් තම විරුද්ධත්වයක් නැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. රුපියල් බිලියන 2312ක වැය ශීර්ෂයන් සම්මත වුණු බවත් සම්මත නොවුණු වැය ශීර්ෂයන් සංශෝධන සහිතව ඉදිරිපත් කර නැවත සම්මත කර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 14 වන දිනේ අදයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය එවැගේම විදුලි බල හා බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශ යන අමාත්‍යංශවල වැය ශීර්ෂ අද විවාදයට ගෙනෙනවා. විවාදය අද සවස 7 දක්වා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනට මම සමුගන්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මම දනුෂ්ක බණ්ඩාර. ස්තුතියි දනුෂ්ක තොරතුරු ගෙන ඒම සම්බන්ධයෙන්. රජයක් ලෙස සංඝයා වහන්සේට විදේශ භාෂා දැනුම ලබා දීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ පැවති උත්සවයක් අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතුමාද මෙම අවස්ථාවට එක්ව සිටියා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යන පශ්චාත් උපාධි ආයතනයේ අභිනවයෙන් ඉදිකෙරෙන ගොඩනැගිලි සංකීර්ණයේ සඳහා මුල්කල තැබීමේ උත්සවය ඊයේ පැවැත්තුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අභිනව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර ජනාධිපතිතුමා අතින් සමරුපලකය නිරාවරණය කෙරුණා. ගොඩනැගිලි සංකීර්ණයේ සැලැස්මද නිරීක්ෂණයට ලක් වුණා. පාලි හා බෞද්ධ අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතනයේ විසින් සම්පාදිත සාහිත්‍ය කෘති තුනක් ජනාධිපතිතුමා ඇතුළු ආරාධිතයන් වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 1978 දා බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රතිසංවිධානය කරා වාගේම වැදගත් වර්ෂයක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ අද අපේ ත්‍රිපිටකය ජාතික උරුමයක් හැටියට සමරන අවස්ථාවේ මේ ආයතනෙ තිබෙන්නේ ඒ ත්‍රිපිටකයේ තිබෙන ධර්මය ලෝකෙට යවන්න. අපේ රාහුල් අනුනායක ස්වාමීන් වහන්සේ බාර ගැනීමෙන් පස්සේ ජාත්‍යන්තර වශයෙන් විශාල දියුණුවක් ඇති වෙලා තියෙනවා. විද්‍යාලංකාර මේ පිරිවෙන කාලෙත් දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ මේ ආයතනෙ හැටියටත් ඇත්ත වශයෙන්ම ආසියාවේ සමග විශාල සම්බන්ධයක් මේ ආයතනේ තියෙනවා. විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ ඇමරිකාවට. අද බුද්ධ ධර්මයේ පිළිබඳ බටහිර ලෝකයේ ඇමරිකාවෙත් යුරෝපෙත් විශේෂ කැමැත්තක් ඒ පිළිබඳ තිබෙනවා. එහෙනම් මම හිතන්නේ මේ ආයතනේ තව යුතුකමක් තමයි ඇත්ත වශයෙන්ම බුද්ධ ආගම වඳගෙන තිබෙන මේ ආසියා වාගේම බුද්ධ ආගම ගැන දැනුමක් ඉල්ලන ඉපාසයේ තියෙන බටහිර ලෝකයටත් මේ පිළිබඳ දැනුවත් කරන්න. ඒ සඳහා ඒ රටවල් වලින් අද මේ ස්ථානට පැමිණෙනවා වාගේම අපිටත් යුතුකමක් තියෙනවා ආයතනයක් හැටියට රජයක් හැටියට අපේ සංඝයා වහන්සේටත් යුරෝපීය විදේශ භාෂා දැනුම ලබා දෙන්න පියවර අරගන්න.
ශ්‍රීමත් ජනාධිපතිතුමනි ඔබතුමාගේ අපේ අදහස පිළිඅරගෙන බෞද්ධ ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම පිළිබඳව අපි අතිශයින්ම ඔබතුමාට කෘතඥ වෙනවා. එපමණක් නෙවෙයි ලෝක උරුමයක් හැටියටත් ඉදිරියට ඔබතුමා අනුමත කරවා ගැනීමට දරනු ලබන උත්සාහය පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා. අනාගතයේදී මේ රට පවත්වාගෙන යෑමේදී ඒ ප්‍රෞඪත්වය ආරක්ෂා විය යුතුයි කියන සංකල්පය පදනම් කරගෙන ඒ උතුම් ත්‍රිපිටකය බුදුදහම ආරක්ෂා විය යුතුයි කියන පදනම ඇති කරගෙන ඔබතුමා විසින් ගත්තේ තීරණය අපි නැවත නැවතත් අගය කරනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාද්‍යය පූජ්‍ය වැලමිටියාවේ කුසලදම්ම ස්වාමින් වහන්සේද අමාත්‍ය රවුෆ් හකීම් මහතාද ඇතුළු විද්වතුන් රැසක් උත්සවයට එක්ව සිටියා. හම්බන්තොට වීරවිල පශු සම්පත් මධ්‍යස්ථාන භූමියේ පැවැත්වෙන දසවන යෝන්පුරයේ තුන්වන දින යතයි. එහි නවතම තොරතුරු දැනගැනීමට දැනබ සම්බන්ධ කරගන්නවා යෝන්පුර භූමියේ සිටින අප නියෝජිත දිනුෂිකා ප්‍රමෝදා. දහස් 19 අභිමානවත් යෝන්පුර වැඩසටහනේ විජයග්‍රහී තුන්වන දවස බවට පත්වන්නේ අද දවස. අද උදෑසන සිටම මේ තරුණ තරුණියන් විවිධාකාර වූ ක්‍රියාකාරකම් වලට සහභාගී වුණා. දැන් අපි අවිල්ලා ඉන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ කඳවුරට. මේ කඳවුරට ආවම අපිට දැක ගන්නට ලැබුණා මේ මුළු තැන්ගෙයි වැඩ ගොඩක් කරනවා. ඒ තමයි දහවල් ආහාරය සඳහා මේ තරුණ තරුණියන් හැමදෙනාම එකමුතුව සහයෝගයෙන් එකතු වෙලා දහවල් ආහාරය පිළියෙල කරනවා. ඉතින් අපි පොඩ්ඩක් කතා කරමු ඔවුන් එක්ක. මේ වෙලාවේ ටිකක් කාර්ය බහුලයි. එනකොට කමක් නැහැ අපි පොඩ්ඩක් කතා කරමු. නම කියන්න බලන්න. දනේෂා. දැන් ගෙදරත් මේ වගේ වුණාද? ඔව් ගොඩක් වෙලාවට වෙනවා. හොඳයි. කී දෙනෙක් අද කෑම හදනවද? 350ට. දැන් ඒ කියන්නේ ගෙදර ගියොත් 350කට උනත් කෑම උයන්න පුළුවන් නේ? පුළුවන්. ඒ වගේම දැන් මේ තරුණියන්ට අමතරව තරුණියුනුත් මේ උයන්න උදව් වෙන ආකාරය අපිට දැක ගන්නට පුළුවන් වුණා. අපි පොඩ්ඩක් කතා කරමු. නම කියන්නේ බලන්න සඳුන් දිල්සන්. මොකද හිතන්නේ මේ යෝන්පුර වැඩසටහන ගැන? ඇත්තටම සතුටුයි කියන්න. දස්ථාන මේ යෝන්පුර වැඩසටහන මම මේ සහභාගී වෙන දෙවෙනි පාට. ඉතින් තරුණ තරුණයන්ට බොහෝ අවස්ථා ලැබෙනවා. අන්තිම දවසේ හොඳම කඳවුර තෝරනවානේ. ඉතින් මොකද හිතන්නේ? ඕගලන් හිතනවාද මේ ජයග්‍රහණය හම්බ වෙයි කියලා බදුළු දිස්ත්‍රික් කණ්ඩායමට? ඔව් මම හිතනවා අනිවාර්යෙන් 1 2 3 අවස්ථාවකට යන්න පුළුවන් වෙයි. මොකද අපි දැනටමත් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඉදිරියේ දවස් ටිකේ කැපෙලා වැඩ කරනවා මේ ප්ලේස් එක ගන්න. හොඳයි. එහෙනම් අපි සුබපැතුම් එකතු කරනවා ඒ වෙනුවෙන්. මේ බදුළු දිස්ත්‍රික්කයේ කඳවුර මුළුතැන්ගේකින් කෞතුකාගාරයකින් පුස්තකාලයකින් එවැගේම ආහාර ගන්න ස්ථානයකින් සමන්විත වෙනවා. බොහොම නිර්මාණාත්මක විදිහට මේ කඳවුර මේ තරුණ තරුණියන් නිර්මාණය කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි පුවත් විකාශයන්ගෙන් අපි ඔබට සමීප කරන්නට සූදානම්ින් ඉන්නවා. ක්‍රීඩා හා මනෝවිද්‍යා වැඩසටහන් අධ්‍යාපන හා වෙළඳ කලාප ඇතුළු වැඩසටහන් රසක් යෝන්පුර භූමියේ ක්‍රියාත්මකයි. ITN මාධ්‍ය කුටියක්ද මෙහි ස්ථාපිත කර තිබෙනවා. මේ අතර යූත් විත් ටැලන්ට් දෙවන වැඩසටහනේ ජයග්‍රාහකයා බවට පත් වූ ජනක කාංචන මුදල්නායක යෝන්පුර භූමියේ ගිනස් වාර්තාවක් තැබීමටද සූදානම් වනවා. මෙවන විට ඔහු ගිනස් වාර්තා 4කට හිමිකම් කියනවා. කදුරුවෙල නගර මහාවිද්‍යාලයේ තෙමහල් ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට පත් කිරීම සහ ගුරු නිවාසයක් විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ගොඩනැගිලි ඉදිකර ඇත්තේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ. සිංහල දෙමළ සහ මුස්ලිම් සිසු දරුදරියන් අධ්‍යාපනයේ ලබන මිශ්‍ර පාසලක් වන කදුරුවෙල නගර මහාවිද්‍යාලයේ වෙත පැමිණි ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබුවා. අනතුරුව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ තෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ ජනාධිපතිතුමා අතින්. පාසලේ අඩුපාඩුවක්ව පැවති ගුරු නිවාසයේද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. මේ සඳහා පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ වැය කර ඇති මුදල රුපියල් මිලියන 106ක්. අනතුරුව පාසලේ සමස්ත ලංකා මට්ටමින් දක්ෂතා දැක් වූ සිසු සිසුවියන්ට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීම සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්. ප්‍රදේශයේ පාසල් සඳහා පුස්තකාල පොත් ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. අඩුවාදායම් ලැබී පවුල් 3ක් සඳහා නිවාස හිමිකම් ලබා දීමද ජනාධිපතිතුමා සිදු කළා. අනතුරුව පාසලේ නිරීක්ෂණ චාරිකාවකටද ජනාධිපතිතුමා එක් වුණා. අපරාධ කල්ලි සමාජිකයෙකු වන කංචිපාණී ඉම්රාන් ඇතුළු තුන්දෙනාගෙන් කොළඹ අපරාධ කොට්ටාසය තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවටපත් කංජපානි ඉම්රාන් ඇතුළු හතර දෙනා පිටුවහල් කිරීමේ අනතුරුව කටුනායක ගුවන්තොට පොලේදී රහස් පොලිස් බහරයට ගෙනුණා. පැය ගණනාවක් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් කොළඹ අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගෙනුණා. කංජපානි ඉම්රාන් යන අයට මද්‍රව්‍ය ජවාරම් චෝදනා මෙන්ම පුද්ගල ඝාතන චෝදනාද පවතින බවයි පොලිසිය පවසන්නේ. මේ අතර මාකඳුරේ මදුෂ් සහ ඔහු සමග අත්අඩංගුවටපත් ගායක අමල් පෙරේරා ඇතුළු පිරිසද ඩුබයි රාජ්‍යෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවද වාර්තා වනවා. ජාතික සමගිය හා සංහිඳියාව මූලික කරගෙනමින් ආගමික සහජීවනයේ උදෙසා උතුරු පළාත බොදු සමුළුව ඊයේ ආරම්භ වුණා. උතුරු පළාත කේන්ද්‍ර කරගෙනමිනුයි මෙම බොදු සමුළුව ආරම්භ වූයේ. ඒ වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාම විහාරස්ථානයේදී බෞද්ධ හින්දු ඉස්ලාම් සහ ආගමික පූජක උතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වුණා. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවන් නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ආගමික සහජීවනයේ වැඩි දියුණු කිරීම සඳහා ජාතික සහ ආගමික වශයෙන් පවතින සහ ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලු වලට දිය හැකි විසඳුම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනවා. උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වයඹ පළාත මන්නාරම ගම්පහ හම්බන්තොට සහ මොනරාකල දිස්ත්‍රික්ක සඳහායි මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබෙන්නේ. මෙම ප්‍රදේශවල උණුසුම් දර්ශකය අද දිනේ වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. දෙවෙන වටා මුහුදු ප්‍රදේශවලද ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. රත්නපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද පස්වරුවේ වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා. මේ අතර කොළඹ ජලසැපියුම වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් වැල්ලවත්තේදී පැවැත්තුණා. ව්‍යාපෘති අවසන් වීමෙන් පසු නිසි පීඩනයකින් හා ඉහළ ධාරිතාවකින් යුතුව ජලය අඛණ්ඩව ලබා දිය හැකි බවයි ඉංජිනේරු එස් අබ්දුල්ලා රෂීඩ් මහතා එහිදී ප්‍රකාශ කළේ. එක් විදුලි පහනක් හෝ නිවාදමා පවතින විදුලි අර්බුදයට සහාය ලබා දෙන ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අනුරාධපුර ජයශ්‍රී මහබෝ සම්මිඳුන් අභියසදී පැවති විශේෂ පැන් පූජා හා ආගමික වැඩසටහනක් වෙමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ. ජලවිදුලි බලාකාරවලට ජලය සපයන ප්‍රධාන ජලාශ ආශ්‍රිත ප්‍රදේශවල පවතින වියලි කාලගුණය නිමා කරමින් වැසි ලැබෙන ලෙස ප්‍රාර්ථනා කිරීමේ අරමුණෙන් වැඩසටහන පැවැත්තුණා. විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ 12ක පැන් ලබාගෙන පෙරහරකින් රුවන්වැලි සෑය වෙත රැගෙන යාම සිදු කෙරුණා. රවි කරුණානායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනුයි පෙරහර පැවැත්තුණේ. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ හා රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙය සංවිධානය කර තිබුණා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හැම බෞද්ධයෙකුගේම මුදුන් මල් කඩ මේ මුදුන් මල් කඩ අපි ආරක්ෂා කරගන්න ඕනේ. ප්‍රතිමතුන්ට මළුව පේන්න ඇවිද ගන්න ඕනේ. නමුත් රාත්‍රියේ 9 වෙනකොට මෙහි වැඳුම් බෙදුම් කරලා ඉවරයි. ඒ වෙලාවට අපි පිට මළුවේ ලයිට් සේරම නිමනවා. 10 වෙනකොට පෙරහැර පාරමේ තියෙන කොම ලයිට් නිමනවා. අපේ රටේ තියෙන මේ විදුලි අරබුදය විසඳා ගන්න අතේ විදුලිය ඉතුරු කරගන්න තමා මම මේ ප්‍රේත මහන්සියෙන් දරන්නේ. දැන් ක්‍රීඩා පුවත්. FA කුසලාන පාපන්දු තරඟාවලිය හෙට ආරම්භ වෙනවා. දිවයින පුරා පාපන්දු ක්‍රීඩා පිටිවල එහි තරඟ පවත්වන බවයි ජාතික පාපන්දු සම්මේලනයේ පවසන්නේ. පිලිමලොන් පිටු දැකීමේ මෙරට ප්‍රධානම පාපන්දු තරඟාවලිය වන FA කුසලාන පාපන්දු තරඟාවලියට මෙවර කණ්ඩායම් 827ක් එක්ව සිටිනවා. ඒ පාපන්දු ලීග 63ක් නියෝජනය කරමින් අදියර 3ක් යටතේ තරඟ පැවැත්වෙනවා. තරංගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති අනුරද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙවර තරංගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 750,000ක් හා අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 105ක මුදලක් පිරිනමන බව එහිදී ප්‍රකාශ කෙරුණා. අපගේ ක්‍රීඩකයන්ගේ අවශ්‍යතාවයන් අපි අද මේ වෙනකොට හඳුනාගෙන තිනවා. අවුරුදු 23 පාල කණ්ඩායම සහ ජාතික කණ්ඩායම අපි ඉදිරියට ගෙන යන්න ඕනේ. කෙටි සැලැස්මක් මත පාපන්දු සම්මේලනය සමග පාපන්දු අකඩමි 60ක් පමණ අප සමග අත්වල් බැඳගෙන තිනවා. ඒ ක්‍රමවේදී අපි නිසියාකාරව අනුගමනය කරොත් අවුරුදු 5ක් 10ක් වෙනකොට අපිට හොඳ පාපන්දු කණ්ඩායමක් හොඳ ක්‍රීඩකයන් පිරිසක් අපිට ලබා ගන්න හැකි වෙනවා.
ඒ සමගින් ITN දිවා පුවත් අවසන් වෙනවා. පසුරු දෙකේ සිට පෑන් පෑපුවත් එකශය බලාපොරොත්තු වන්න. www.itnnews.lk